At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. විශ්‍රාමික රණවිරු මානව සම්පත ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ජාතික වැඩසටහනේ පළමු අධිකර යටතේ තාක්ෂණ නිලධාරීන් ලෙස බඳවාගත් විශ්‍රාමික රණවිරුවන් 50 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී. තවදුරටත් සේවය කළ හැකි වයසේ පසුවන විශ්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීම හා ඒ තුළින් ඔවුන්ගේ සුබ සාධනය වර්ධනය කිරීම අරමුණු කරගත් මෙවැනි වැඩසටහනක් මෙරට තුල ක්‍රියාත්මක කෙරුණු ප්‍රථම ස්ථාව මෙය වෙනවා. රජය විශාල වියදමක් දරලා දැනුම ලබා දීලා දේශීය වශයෙන් සහ විදේශීය පුහුණුව ලබා දීලා ජාතික සම්පත් විදිහට තමයි මේ ත්‍රිවිධ හමුදාවේ හැම චරිතයක්ම නිර්මාණය කරන්නේ. නමුත් වඩාත් වැඩ කිරීමේ හැකියාව වෙන අවස්ථාව වෙන විට ශ්‍රම යනවා. මේ තත්වය සැලකිල්ලට ගැනීමත් යුද්ධය කාලයේදී විශාල කැපවීමක් කරපු ඒ සෑම කෙනෙකුටමත් කරන ගෞරවයක් විදිහට එක් පැත්තකින් මේ වැඩපිළිවෙල ආරම්භ කරුවේ. මේ වැඩපිළිවෙල ඊට කලින් කිසියම්ම රජයකින් කරලා නැහැ. රණවිරුවන්ට මේ ආණ්ඩුව කලකන්නේ කියන විශාල විවේචනයක් තිබෙනවා. නමුත් බොහොම පැහැදිලිවම අපි වර්තමාන රජයත් කලින් ආණ්ඩු සෑමයකට වඩා රණවිරුවන්ට තිබෙන ගෞරවයත් රට වෙනුවෙන් කරපු සේවය ඇගවීමත් ඒ සියලු දෙනාම ජාතික සම්පත් විදිහට පිළිගැනීමත් මේ කියන කරුණු කරනාවක් තුල අපි කටයුතු කරන්නේ. සුදුසු දේ වගේම නුසුදුසු දේ තුඟක් වෙලාවට ලියනවානේ කියනවානේ මාධ්‍ය තුල. මේක සමාන වෙලාවට කොටසක් විවේචනය කරන්න බැරි නැහැ. අලුත් තරුණ පරපුරේ රැකියා හිගේට මේක බාධාවක් කියලා හිතා. නමුත් මම දකින්නේ කිසිසේත්ම බාධාවක් විදිහට තරුණ පිරිස ගත්තාම ඒගොල්ලන්ට මේ තියෙන අත්දැකීම සහ පරිණතභාවය නැහැ. ඒකට අලුත් බඳවා ගැනීම විදිහට රාජ්‍ය සේවයේ මේ කිසිදු බාධාවක් වන්නේ නැහැ. උගත් තරුණ පිරිස්වලට එය ඇටේ හිමි ස්ථානය සහ රජයේ සැලසුම් වල ඒ කැඳවීම මේ විදිහටම තිබෙනවා. නමුත් මේ පිරිස ඊට වඩා අත්දැකීම් තිබෙන පිරිසක් තමන්ගේ සේවාවන් තුළ.